තම අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ගාමිණී සෙනරත් මහතා ඇතුළු 30 දෙනෙකු පොලිස් මූල අපරාධ කොට්ටාෂය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින්නේ මහජන මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකට අදාළවයි. හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ නිල් බණ්ඩාර හපුහින්න රජයේ ගෑස් සමාගමේ හිටපු ප්‍රධානියෙකු වූ පියදාස කුඩාබාලගේ නැමැති තිදෙනා මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මූල අපරාධ කොට්ටාසය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සොයා ඔවුන්ගේ ලිපිනයන් වෙත ගිය අවස්ථාවේ ඔවුන් බැහැරව සිටි බවයි. සැකකරුවන්ගේ විදෙස් ගමන්ද මේ වන විට අධිකරණයෙන් තහනම් කර තිබෙනවා. ඕන උපයෝජිත වත්කම් යටතේ පවරාගත් සෙලින්කෝ ලෙස ප්‍රොපර්ටිස් සමාගමට අයත් දේපළ පුනරුදය කිරීම සඳහා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝගෑස් සමාගම හා සේවක අර්ථසාධක අරමුදලේ නියෝජනයෙන් 2011 වසරේ දෙසැම්බර් 21 වෙනිදා සිනෝ ලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගම ආරම්භ කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ඇතිවයි. ගාමිණී සෙනරත්, නිල් බණ්ඩාර හපුහින්න, පියදාස කුඩාබාලගේ සහ මොහන්ද අල්විස් නැමැති සිව්දෙනා එහි ආරම්භක අධ්‍යක්ෂවරුන්. සිනෝ ලංකා සමාගම ආරම්භ කර පසුදින මෙම පුද්ගලින් සිව්දෙනාම අධ්‍යක්ෂ ධුරය දරන කැන්විල් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් නමින් තවත් සමාගමක් ආරම්භ කර තිබෙනවා. හෙලන්කෝ හොටෙල් සැන් ස්පා නමින් තවත් සමාගමක් මේ දිනවලම ලියාපදිංචි කර ඇති අතර එහි අධ්‍යක්ෂවරුන් ලෙස නම් කර ඇත්තේද මෙම පුද්ගලින් සිව්දෙනයි. මෙහිදී රක්ෂණ සංස්ථාව හා එහි උපසමාගමක් වන ලිට්‍රෝගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල විවිධ කොන්දේසි මත කැන්විල් හෝල්ඩින්ග්ස් නැමැති සමාගමේ මුදල් ආයෝජනය කර තිබෙනවා. පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇති පරිදි රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 8.5ක්, ලිට්‍රෝ සමාගම රුපියල් බිලියන 5ක් සහ සේවකාර්ථ සාධක අරමුදල තවත් රුපියල් බිලියන 5ක් ලෙස බිලියන 18.5ක් කැන්විල් සමාගමේ ආයෝජනය කර තිබෙනවා. කැන්විල් සමාගම මෙම හෝටල් ව්‍යාපෘති අවසන් කර බහර දෙන තෙක් හෙලන්කෝ ඇතුළු වෙනත් සමාගම් හෝටල් ව්‍යාපෘති ආරම්භ නොකළ යුතු බව සේවක අර්ථසාධක අරමුදලේ මුදල සිය ආයෝජනයේදී පනවා ඇති ප්‍රධාන කොන්දේසියක්. එහෙත් 2014 වසරේ පෙබරවාරි 24 වෙනිදා රැස් වී ඇති කැන්විල් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් මිලියන 500ක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමට පැවරීමට තීරණය කර තිබෙනවා. පොලිස් පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ඒ ආකාරයෙන්ම තවත් රුපියල් බිලියන 3.5ක් 2014 වසරේ දෙසැම්බර් 29 වෙනිදා හෙලන්කෝ සමාගමට යලිත් පවරා ඇති බවයි. අධ්‍යක්ෂ මණ්ඩල චක්‍රලේඛ අනුමැතිය ලැබීමට පෙර හෙලන්කෝ සමාගම නමින් ඇති බැංකු ගිණුමකට අවස්ථා 3කදී මෙම මුදල් බැර වී තිබෙනවා. හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගම හයට් රිජන්සි නමින් හම්බන්තොට තවත් හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කර ඒ සඳහා රුපියල් මිලියන 312.2ක් වැය කර ඇත්තේ මුදල් ආයෝජනයේදී පැනූ කොන්දේසි කඩ කරමින්. මෙම ක්‍රියාව පොදු දේපළ විශේෂහිලා සිදු කර ඇති වරදක් බවත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියා කරන ලෙසත් නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට උපදෙස් ලබා දී තිබෙනවා. පොලිස් මූල අපරාධ කොට්ටාසය අධිකරණයට කරුණු දක්වා සැකකරුවන් වන ගාමිණී සෙනරත්, නිල් බණ්ඩාර හපුහින්න හා පියදාස කුඩාබාලගේ නැමැති තිදෙනා අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේ නීතිපතිවරයාගේ උපදෙස්ද ලැබීමෙන් පසුවයි. අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ මේ පසුබිම තුලයි. ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පොලිස් මූල අපරාධ කොට්ටාසයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.